of music. මේ දිනවල දිවයින සහ අවට මුහුදු ප්‍රදේශ ආර්ථිතව පවතින පෙරමෝසම් තත්ත්වය නිසා දිවිනාශිතව වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මෙම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළෙන් බරව පවතිනවා. ඒ වගේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු වාගේ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසියෝ ගිගුරුන් තැවිස වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ සිසු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් තැවිස වැසි ඇති වෙන්න පුළුවන්. මෙම වැසි සත්‍යය බස්නාහිර සහ වයඹ පළාත්වල මිලිමීටර 150ක වාගේ වැඩි වැසි ඇතිවීම ඉඩකඩක් පවතිනවා. ඒ වගේම සබරගමු පළාතේ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වඩා වැඩි වැසි ඇතිවීම ඉඩකඩ පවතිනවා. දැන් මුහුදු කලාපය තුල කොහොමද මේ ධීවර ප්‍රජාවට එහෙම ගැටළු ඇති වෙන එක තියෙනවද ඉතිරියේදී? මෙම පෙරමෝසන් තත්ත්වය නිසා දිවයිනේ මුහුදු ප්‍රදේශ සැලකුව විට මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කල්පිටිය සිට කොළඹ, ගාල්ල මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළන් වේගය 60 කිලෝමීටර 60ක් දක්වා වාගේ වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවෝ ඉතාරළු වීමේ හැකියාවකුත් පවතිනවා. මේ දිනවල වැසි ආරම්භ කරාට මේ වැඩිම වර්ෂාපතනයක් අපි දැක්කාද කොළඹ වගේ ප්‍රදේශවල? එතකොට මේ වැසි තත්ත්වයේ ඉදිරියේදී කොච්චරක් වර්ධනය වෙයිද අඩුවේද? දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද සහ හෙට දිනේදී වැඩිවීම බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සේ තරමක අඩුවීමක් ඇති වෙනවා. සාමාන්‍ය මේ වැසි තත්ත්වයේ මේ නිර්දිෂ්ට මෝසමත් එක්ක වැසි තත්ත්වයේ කොච්චර බලපෑමක් තියෙනවද ඉදිරියේ? විශේෂම නීර්තතික ප්‍රදේශයට අඩු වැඩි වශයෙන් ඉදිරි කාලයදිත් වැසි ඇති වෙනවා. මෙම තද ස්වභාවය අද සහ හෙට තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දිවයිනේ නීර්ත සහ වයඹ වාගේ පැතිවලට. සඳහන් කර මේ දිනවල මේ අද දවසේ මේ ඉදිරි පැය 24 අසුගේ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශවලට පහුගිය පැය 24 කියන්නේ ඊයේ උදේ 8:30 ඉඳන් අද උදේ 8:30 වෙනකොට අපිට දැනට ලැබී ඇති දත්තයන් අනුව පුත්තලම ප්‍රදේශයට මිලිමීටර 112.5කුත්, කැස්බෑව ප්‍රදේශයට මිලිමීටර 204.5කුත්, රත්මලාන, කොළඹ අවිස්සාවේල්ල වගේ පැතිවලට මිලිමීටර 100ට වැඩි ප්‍රමාණයකුත් වාර්තා වෙලා තියෙනවා. නිමල් බණ්ඩාර ඒකනායක, කාර්යනිතු කාලගුණ විද්‍යාලය.